විජය කියන්නේ ඉතාමත්ම දේශපාලන අරමුණක්, දේශපාලන දර්ශනයක් තිබුණා විතරක් නෙවෙයි, ඒ සඳහා දැඩි කැපවීමක් කරපු පුද්ගලයෙක්. දැඩි කැපවීමක් පුරුදු. එතුමා කරපු හම්බ කරපු සියලු දේවල් මේ දේශපාලන ව්‍යාපාරයට ඉදිරිපත් කළා. මේ දේශපාලන ව්‍යාපාරයට ඉදිරිපත් කළා. ඒක අවබෝධ කරගන්නට එතුමාට භාර්යාවක් තිබුණා, තවත් දේශපාලන පවුලක දුවණියක්. එනිසා එතුමාට විශාල විදියට මේ දෙන්නට සුඛෝභෝගී ගත කරමන් තියුණු ජීවිත කාලය ඉතාමත්ම සරල සාමාන්‍ය පවුලක, සාමාන්‍ය මධ්‍යම පන්තික පවුලක් විදියට ජීවත් වෙන්නට සිදු වුණා. ඒ මහා කැපවීම. ඒවා ඔය දැන් බොහෝ කට්ටිය කතා කරනවා කටින්, දේශපාලනයේ සමාජවාදය කැපවීම. නමුත් අපි දන්නවා ඒගොල්ලන්ගේ දේශපාලන ජීවිතය ගත්තාම ඒකේ තියෙන මොන කැපවීමද කියලා. තමන්ගේ පුද්ගලික දේට ඉඩ තියලා තමයි දේශපාලන වැඩපිළිවෙල කතා කරන්නේ. විජය හැමතිස්සෙම තමන්ගේ දේශපාලන වැඩපිළිවෙලට එක තියලා තමයි දෙක ගත්තේ, පවුල් ජීවිතයේද අනිකුත් දේවල් තමන්ගේ පුද්ගලික දේවල්ද. අපි ඒක ඇස් දෙකෙන් දැක්කා. අපි ඒක අධ්‍යාත්මිකව වින්දා ඒක අපි ඒ කෙටි කාලයේදී. මට මතකයි එතුමත් එක මං කොල්ලුපිටිය පොලිසියට ගියා. අපේ සහෝදරෙක්ට ගැන කතා කරන්න ඕයිසීට. අපි කීප දෙනෙක් ගියා, දැන් මට ඔක්කොම චරිත මතක නැහැ. ඒ ගිහිල්ලා ඒක කතා කරලා නැගිටිනකොටම අර කූඩුවක හිටපු ගෑනු මිනිහෙක්, දුප්පත් මිනිහෙක් කතා කරා විජය අයියා කියලා. විජය ගියා එතෙන්ට කූඩුව ගාවට. ඒ කූඩුවේ හිටිය ඔක්කොම ගෙනල්ලා පොලිසිය ඇතුළට දාපු කට්ටිය. අපි ඔහු පිටිපස්සෙන් ගියා. ගිහිල්ලා කිව්වාම කිව්වා විජය අයියා මාව රිමාන්ඩ් කළා. මම ගණිකා වෘත්තියේ කරන්නේ. මම ගණිකා වෘත්තියේ කරන්නේ විජය අයියා මොකක්ින්දවත් නෙවෙයි. මගේ මිනිස්සු අංශභාගී. මගේ ගෙදරට එන්න බලන්න බූරු ඇඳේ ඉන්නේ. මගේ මිනිස්සු අංශභාගී. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කන්න දෙන්න. සමහර දරුවන්ට කිරි පිටි දෙන්න තියෙනවා. මම මගේ ඇඟ විකුණනවා. ඇඟ විකුණලායි දරුවන්ව පෝෂණය කරනවා. මගේ මිනිස්සුගේ ඖෂධ ටික ගන්නවා. විජය දියා බලන් හිටියා. දැන් ඔයාලට කීයක්ද බේල් එකට ඕනේ? එයා ගාන කිව්වා. විජය කිව්වා මම ඔයාට බේල් එක එවනවා. හෙට උදේ නීතිඥයා දාලා නීතිඥ ගාස්තු කීයක් තියෙනවා ඕනද? ඒකත් කිව්වා. ඒ දෙකම මං එවනවා. හෙට උදේ ඔයා බේල් එක දාලා එළියට එන්න. පුළුවන් නම් නංගි ඕකෙන් අපිව ඇවිල්ලා හම්බෙලා මොකක් හරි රස්සාවක් අපි කරගන්න දෙන්නම්. ඔය වෘත්තියෙන් අයින් වෙන්න. නැත්තම් තව දවසක ඇතුළට එවි. එදාට මම එන එකක් නෑ මේ පොලිසියට. බලන්න කොච්චර මිනිස් කමද කියලා. ගණිකාවකේ තියෙන මිනිස් දරිකම අවබෝධ කරගත්තා. තව එකෙක් නම් කියන්න පුළුවන් මේ මුම් වේසකමේ ගිහිල්ලා ඇවිල්ලා අපෙන් සල්ලි ඉල්ලනවා. එහෙමනේ කියන්නේ. මොකද අනිත් කට්ටිය වැදගත් මහත්තුරුනේ, කවදාකවත් වෙන ගෑණියෙක් එක්ක බුදිය ගන්න නැති. එහෙමනේ ඉන්නේ. අනිත් නෝනලා කවදාකවත් කිසිම මිනිහෙක් එක්ක බුදිය ගන්න නැහැ. හැබැයි කතා කරන්නේ මේ ගෑණි වේසි කියලා. නමුත් විජය එයාට නංගි කියලා කතා කරලා සල්ලි එවලා එතනින් ඉවත් කරගත්තා. ඒ තමයි පන්තිය වෙනුවෙන් එතුමාගේ තිබුණ හැඟීම. විජය කියන්නේ තුන්කල් දැක්මක් තිබුණ නායකයෙක්. මතක තියාගන්න. මෙහෙම නායකයෙක්ව තමයි විනාශ කරේ මේ කාලකන්ණි. මේ කාලකන්ණි මේ රටේ තිබුණ එදා තිබුණ තිරිසන් දේශපාලනය. අද එයාගේ චිත්‍රපටි හදලා මියගේ මිනිස්සු ගැන මම කතා කරන්නේ නැහැ. අඩු ගානේ එක මරණයක්වත් ඒගොල්ලෝ අතින් නොසිදු වෙච්ච විදියට අද එළියට එන්න හදනවා. චිත්‍රපටි හදන්න ඕනේ ඒගොල්ලෝ ගැන නෙවෙයි, විජයලා ගැන. ලංකාවේ ඉන්න සියලුම චිත්‍රපටි අධ්‍යක්ෂකවරුෙක් අහුවෙලා එක චිත්රපටියක් හදන්න ඕනේ විජය ගැන. සියලු සම්මාන දිනන චිත්‍රපටිය. ඒකට අවශ්‍ය දේවල් අපි ඔක්කොම චන්ද්‍රිකා මැදිනේගේ ඉඳලා මේ ෆීලික්ස්ලා ඇතුළේ, අපි මේ හාමුදුරු ඇතුළේ, මේ සියලුම දෙනා අපි ඒක ලෝකේ බිහිවෙච්ච හොඳම නිර්මාණයක් බවට පත් වෙනට අපි විස්තර කියන්න. විජය ගැන කතා කරන්නට මෙහෙම බෑ. අද රැයිලි වෙනකන් කතා කරත් අපිට තියෙනවා කතා සහ එතුමා ගැන කියන්න. ඒ නිසා මම එකක් කියනවා. ඔහුගේ මළගම අපි පොරොන්දු වුණා. ඔබගත් මග අප යන්නේ. ඔබගේ දර්ශනය අපි ඉදිරියට ගෙන යන්නේ.
එනිසා මම කිසිදා නොසැලී මට කිසි කණගාටුවක් නෑ. එදා මෙදාතුර විජයත් එක්ක වේදිකාවේ කියපු කතාව මට අදත් ඒ කතාවම තමයි මම ජාතික ප්‍රශ්නෙට කියන්නේ. මට ඡන්ද නැති වුණත් එකයි, මට බැන්නත් එකයි, මට සියලු දේ නැති වුණත් එකයි, මේ විජය කියපු සදා සත්‍ය මත තමයි මේ රට බේරෙන්නේ ගොඩනැගෙන්නේ කවදා. අපි දේශපාලනයට ආවේ අපි මේ රටවල් හදන්නට මිනිස්සුන්ව ගොඩනගන්නට මිසක් තනතුරු දරන්නට වෙන දෙයකට නෙවෙයි, ඡන්ද ගන්නට නෙවෙයි. ඒ නිසා ඒ විජය ප්‍රාර්ථනා කරපු ලෝකය ගොඩනැගීම තමයි මේ රටේ හෙට දවස. මතක තියාගන්න, හෙට දවස.